आई भवान हरिमा इसलम दीप प्रश्न कथा करना प्रश्न समहर मे मारे एक मन दुनिया मे तीन प्रश्न विनास्कर मटते पास तमें मतको नीलमा की जीवन वृत्ति बंधुन अद्यकी जन कवियाट वस्तु विषयी विनास्कर दुनि विविधाकार जन कवियाट विविधाकार अद्यकी वस्तु विषयी अत विमसा नियम इतने प्रश्न दिखट मेम मेकना कौर हरी मन दीप इक विविधाकार अद्यकी विविधाकार अद्यकी वास्तु विषय इलाती जनकवियट वस्तु विषय ओम निदस निधि गुड़वा ओ नैम तुना कृषि कर्मांत मे तुड़वा कृषि कर्मांत गुड़वाट पास विविध नैटूम आश्रित क्रीडा वस्तु विषय गुलाम पारू का गुला विविध आकार अध्ययन एक अरगेन विस्तर कल तिबुना हरि है मेहम तिबुना जीवन जीवन वृत्ति विविधाकार जीवन वृत्ति वस्तु विषय वस्तु विषय इतकोट मे ओण निधसुनिधिट गोट जीवन वृत्ति मुनोद जीवन वृत्ति वस्तु विषय कृषि कर्म अंत कृषि कर्मांत गुड़वां हेम गोवितन गुड़वां मड गोवितन गुड़वां ईट पास अपीट पारु कवि नेतंगेल कवि एव गुड़वां हेबई ए अपी एक विस्तर कर्ण कोट ए जन कविया नेतंग अपे गमिया पारु पदीम गेल पदीम जीवन वृत्ति විදියට යෙදුන කියලා ජීවන වෘත්තියක් වෙනුවට පාවිච්චි කරගෙන එක සඳහන් වෙන්න ඕන. එහෙම වුණොත් ගැල් කවි පාරු කවි ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔතන තිබුණනේ අර මේ මොකද කලගෙඩි නැටුම ආශ්‍රිතව කලගෙඩි නැටුම ආශ්‍රිතව කවියක් තියෙනවා. ඒක නමවෙනි එක ලක්පමණට මැටි ඉදි කරවාගෙන පත් බැඳලා කලගෙඩි තනවාගෙන ඒ කවිය. එතකොට මේක මේකට ඇත්තටම අද්දකීම් වෙලා තියෙන නැත්නම් වස්තු විශේෂ වෙලා තියෙන්නේ කලගෙඩි නැටුම. හැබැයි ඒක අපිට ජීවන වෘත්තියක් වස්තු විශේෂ වුණා කියලත් අපිට විචාරය කරන්න පුළුවන් නිදසුන් සහිතව. මේක කුඹාල කර්මාන්තය කියලා ගත්තොත් කුඹාල කර්මාන්තය තමයි මේ ජන කවියට වස්තු විශේෂ වෙලා තියෙන්නේ. කුඹාල කර්මාන්තය ආසිතව කොහොමද කලයක් සකසන්නේ කියන එක ඒ කලයක් සකසනකොට කුඹාල කර්මාන්ත කරුවා විසින් විඳින නොඑක් දුක් සහ මොනවද ප්‍රශ්නයක් වත් කියන්නේ මේ සූම් පැකේජ් එකේ පොඩි ගැටලුවක් ආවා හරි බලමු එක හරි මේ කුඹාල කර්මාන්තය ආශ්‍රිතව එතකොට කුඹාල කර්මාන්තයත් ජන කවියා ජීවන වෘත්තියක් විදිහට යොදාගත්තා ඒ ජීවන වෘත්තිය තමයි මෙහිදී වස්තු විශේෂ වෙලා තියෙන්නේ කියලා ඒ විස්තර කිරීම එතන මෙතන තියෙන්න ඕන නැත්තම් කුඹාල මේ කලගෙඩි නැටුම ආශ්‍රයෙන් මේ කවිය බිහි වුණා කිව්වොත් ජීවන වෘත්තියක් වෙන්නේ නැහැ එහෙම වුණොත් නැටුමක් තමයි වස්තු විශේෂ වෙලා තියෙන්නේ ඒ වගේම අනිත් ඒවා දැන් ගන්න බෑ ප්‍රේමයේ දැන් බොබු ඉදලා ලලුත් දලුලා දොනුලා දෝ ඉත කලුගෙන ගා මෙහි ඒ දොන ඒ දෝ ඒක ඊට පස්සේ අල්ලාගෙන නිරිය අතකින් ගින්දනගෝ ඒ කවිය බඩගෙන වෙලා මම ගිය කල පුතුගේ පුතුගෙට ඒ වගේ කවි ගන්න බෑ විස්තර කරනකොට ජීවන වෘත්ති වස්තු විශේෂ වෙලා තියෙනවා කියනකොට අන්න ඒක හොඳට මතක තියාගන්න ඒ ප්‍රශ්නය ගොඩක් අයගේ හොඳයි මම බැලුවා එවපු හැම එකක්ම බැලුවා බලලිවරලා වැරදි තියෙනම් සටහන් කරලා ලකුණු දාලා
නැවත එව්වා ඒක එව්වේ එතකොට group එකටම එව්ව ඒවා තමයි හැබැයි බැලුවේ ඒක එතකොට මට වෙන තැන් බලන්න ඕනේ නැහැ group එකේ කියන ටික හරි ලස්සනට තියෙනවා කට්ටිය එවපු ටික එතකොට එතනම බලලා ඉවර වෙලාම එතනම private reply කියලා තමන්ගේ private මේ number එක තමයි බලලා ඉවරලා දාලා තියෙන්නේ ඉතින් දානකොට සමහර විට මම අර ලකුණු සටහන් කරපුවා මම සටහන් කරපුවා පේන්නේ නැහැ කියලා කිව්ව සමහර අයගේ හැබැයි මගේ phone එකේ ඒක පේනවා එතකොට ඒක මොකක් හරි device වල ප්‍රශ්නයක් ඒක එච්චර ගැටලුවක් නෑ අපිට හරි අපි අද කතා කරනවා කිව්වේ අව්‍යාජත්වය නේ ජන කවියාගේ අව්‍යාජත්වය මේක හතරවෙනි ලක්ෂණයේ විදිහට තමයි මම හිතන්නේ දීලා තියෙන්නේ අව්‍යාජත්වය ජන කවියා ජන කවිය දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි චිත්‍රකින්න ජනකවියේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් ඉදිරිය අව්‍යාජත්වය කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මේක අපිට වෙනම ප්‍රශ්නයක් විදියට ඒමේ හැකියාවක් තියෙනවා. ජනකවියා ජනකවියේ තියෙන විශේෂ ලක්ෂණයක් ලෙස අව්‍යාජත්වය පෙන්වා දිය හැකිය නිදසුන් සහිතව විමසන්න. එහෙම ආවොත් මේ ජනකවි ටිකෙන් අපේ නිදසුන් විදියට අපිට දීලා තියෙන නිර්දිෂ්ට ජනකවි වලින්ම මේක නිදසුන් තුනක් ආශ්‍රයෙන් විමසන්නේ කොහොමද කියලා බලමු. දැන් අව්‍යාජත්වය කියන වචනේ ඉස්සලා තේරුම් ගන්න ඕන. අව්‍යාජත්වය කියන්නේ බොරුව වංචාව නෙමෙයි. අව්‍යාජත්වය කියන්නේ නිවැරදි බව, හරි බව නේ. මේක සත්‍යවාදී බව කියන එක තමයි අව්‍යාජත්වය කියලා කියන්නේ. දැන් බලමු මේක කොහොමද සාහිත්‍යයට සම්බන්ධ වෙන්නේ කියලා. මම මේක කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අපි විදග්ධ සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ගේ අත්දැකීම් ගන්න විවිධාකාරයේ අත්දැකීම් ක්‍රම තියෙනවා විවිධ අත්දැකීම් ගන්න. එතකොට එක ක්‍රමයක් තමයි තමන්ම විඳපු අත්දැකීම. සමහර වෙලාවට දෙනවා විදග්ධ සම්භාව්‍ය කවියෝ තමන්ගේ අත්දැකීම් නෙමෙයි පොත්පත් වලින් ගන්න අත්දැකීම් වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ ජීවිතයෙන් ගන්න අත්දැකීම් වෙන්නත් පුළුවන්. සමහර විට තමන්ගේ හිතින්ම මවාගත් අත්දැකීමක් තමන්ගේ නිර්මාණයට වස්තු විෂය වෙන්න පුළුවන්. එතකොට ඒවා ව්‍යාජයි. අව්‍යාජ නැහැ. දැන් අපි ගත්තොත් කෞසිලු මිණ. නැත්තම් අපි ගමු තොටගමුගේ රාහුල හාමුදුරුවන්ගේ සැල්ලිහිණි සංදේශය. ඒකේ තියෙන අර මේ වර්ණා ටික. ඒවා ඊට පස්සේ බුත්තිල කාව්‍ය ගමු අපිට තියෙන එක නේ. වැත්තෑවේ හාමුදුරුවන්ගේ බුත්තිල කාව්‍යේ නලංගන රැංගුම් මෙහෙම තියෙනවා. එතකොට මේ රැංගුම් ඇත්තටම වැත්තෑවේ හාමුදුරන්ගේ අව්‍යාජ අත්දැකීම් නෙමෙයි. ඒවා වැත්තෑවේ හාමුදුරෝ කතාව කියවලා හිතින් ගොඩනගාගත් අත්දැකීම්. එතකොට ඒක ව්‍යාජ අත්දැකීම්. ව්‍යාජ අත්දැකීම් කියලා අපි කියන්නේ නැහැ මේ කෘතියට කරන එතකොට නිඳා කිරීමක් වෙන නිසා. හැබැයි ඒක අව්‍යාජත්වයෙන් තොරයි. ඒවා මේ හාමුදුරන්ගේ අත්දැකීම් නෙමෙයි. හැබැයි ජන කවියා මේ කවියෙන් ප්‍රකාශ කරන අත්දැකීම් අව්‍යාජයි කියලා කියන්නේ තමන් විසින්ම විඳගත් දේවල්. අන්න ඒ වෙනුවට අපිට විදසුන් විදියට ගන්න පුළුවන් ඒවා අපි බලමු. තමන් විසින්ම විඳගත් දේවල්. එතකොට මේකට ගන්න පුළුවන් මේ ජන කවි වලින් හැම එකක්ම. පළවෙනි ජන කවිය තියෙන්නේ දැන් නෙළුම් කවියක්නේ. මේ ගොයම් නෙළන අවස්ථාවේදී ගායනා කරන කවියක්. එතකොට අපි ජන කවිය ගොයම් නෙළන අවස්ථාවේදීම මේ ගොයම් නෙළන එක තමන් විසින් අත්දැකලා ඒ වෙලාවේදීම බිහි වුණු කවියක් නිර්මාණය වුණු කවියක් ඒ නිසා ව්‍යාජ්‍යත්වයට හොඳම නිදසුනක් කියලා පළවෙනි කවිය ඔන්න විස්තර කරන්න පුළුවන් මම මේකේ සටහනක් දෙන්නේ නැහැ හොඳට අවබෝධ කරගන්න ඔන්න ප්‍රශ්නයක් ලියන්න දෙන්න ඊට පස්සේ අපි ගමු තුන්වෙනි කවිය තියෙන්නේ පැල් රැකීම එතකොට පැල් රකින්නවා කියන එක මේ ජන කවිය වෙන කවුරු හරි පැල් රකපු එකක් තමන් බලාගෙන ඉඳලා කවි ලියුව නෙමෙයි නේ ඊට පස්සේ පොතකින් පැල් රකින ආකාරය ඉගෙනගෙන ඉවර වෙලා ඒ පැල් රකීම සම්බන්ධයෙන් ලියන කවියකුත් නෙමෙයි එහෙමනම් අපේ ජන කවිය පැල් රකින්න ගමන්ම ඒ අත්දැකීම තමන්ම විඳින ගමන් තමන්ම ඒ අත්දැකීම විඳලා තමන්ගේම මුඛයෙන් නිර්මාණය වෙච්ච කවියක් තමයි ඔය තියෙන ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ කියන කවිය.
එතකොට ඒකත් අව්‍යාජ අධ්‍යක්ීමක් තමයි වස්තු විශේෂ වෙලා තියෙන්නේ. ඒ වගේ ඕනම කවියක් ගන්න පුළුවන්. අපි 6 වෙනි කවිය ගමු. 6 වෙනි කවිය අල්ලාගෙන නිර්ය අපකින් කිම්දනකෝ කියන කවිය. එතන මේ ජන කවියට වස්තු විශේෂ වෙලා තියෙන්නේ ප්‍රේමය. නේ? ප්‍රේමණීය සම්බන්ධතාවයක්. එතකොට මේ අදාළ කවියා අදාළ කාන්තාව ඉස්සරහාදීම නේ? අසන මේ ප්‍රශ්නාවලියක් තියෙනේ. මේ අත්දැකීම මේ කාන්තාව දැකලා තියෙන ජන කවියමයි. ඒක පොතකින් දැකපු දෙයක් නෙමෙයි. තමාගේම අත්දැකීමක්. ඒ නිසා තමයි ඒකත් නිදසුනක් විදිහට අර සාමාන්‍යයෙන් අපි විස්තර කරන විදිහටම කවිය විස්තර කරලි වෙරලා ඒ ඡේදයේ අවසානයේ අපි මේක අව්‍යාජ අත්දැකීමක් කියලා ප්‍රකාශ කරන්න ඕන. එහේ අන්න ඒ විදිහට තමයි මේ අව්‍යාජත්වයේ කියන එකට ඕන තරම් අපිට නිදසුන් විදිහට ගන්න පුළුවන්. හරි අව්‍යාජත්වයේද ජන කවියෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි කියලා අංක 4 යටතේ ලියාගෙන ඇති ගිය සතියේ එහෙමයි අවසානට ලියුවේ. පොඩි සටහනක් දෙන්නම්. පොඩි සටහනක් නෙමෙයි මේක පොඩි මේ කී නෝට් එකක් විතර මෙතනින් දෙන්නම්. ඒක නිදසුන් විදිහට ලියා ගන්න ජන කම විස්තර ගන්න එක මේ දරුව කරා. හරි ලියා ගන්න. අව්‍යාජත්වයේද ජන කවියෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය. ඒක දීලා තියනවානේ. ගිය සතියේ ලිව්වනේ අන්න එකට යටින් පොඩි සටහනක් මේ විදිහට ලියා ගන්න. තේරු කොතනද ලියන්න ඕනේ? අපි ගිය සතියේ නතර ගල්ලා තියෙන්නේ අංක 4 නේද? අලුතෙන් සර් ජොයින් වෙන්නේ පිට කොච්චරක් උතර ලියන්න ඕනේ? අදමද සම්බන්ධ වෙන්නේ ඔය? ඔව් සර්. එහෙමනම් මේ ගෲප් එකේ දාලා තිබ්බ නේද ගිය සතියේ වෙන කන් නෝට් එක? මට මතක නැහැ. මේ කවුද කතා කරන්නේ? ඔබලා කවුද වෙයි? උනේනේ හරි කමන්නේ. මේ මට මතක නැහැ පිටු සංඛ්‍යාව ඉඳ තියලා ලියා ගන්න. මේ සාමාන්‍ය පිටු 5ක් 6ක් වගේ මං හිතන්නේ තිබුණා. පැති 5ක් 6ක් වගේ. ඊට පස්සේ 4 වෙනි ලක්ෂණය අව්‍යාජත්වයේ ජන කවියෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකේ 4 වෙනි විශේෂත්වයේ යටින් ලියා ගන්න. විදග්ධ සහ සම්භාව්‍ය සාහිත්‍යෙහි විදග්ධ සහ සම්භාව්‍ය සාහිත්‍යෙහි මොකද විදග්ධ සහ සම්භාව්‍ය සාහිත්‍යෙහි අදාළ කතුවරුන් විසින් අත්දැකීම් ලබා ගන්නා ආකාර කිහිපයක් ඇත. අත්දැකීම් ලබා ගන්නා ආකාර කිහිපයක් ඇත. එය පොතපතින් හෝ වෙනත් අයෙකුගේ අත්දැකීමක් හෝ විය හැකිය. වෙනත් අයෙකුගේ අත්දැකීමක් හෝ විය හැකිය. එහෙත් ජන කවියාට වස්තු විෂය වන්නේ
තමා විසින් විඳින ලද තමා විසින් විඳින ලද තමා විසින් විඳින ලද තමන්ගේම අත්දැකීම්ය තමන්ගේම අත්දැකීම්ය තමා විසින් විඳින ලද තමාගේම අත්දැකීම තමයි ජන කවියට වස්තු විසේවි තියෙන්නේ. එම නිසාම ජන කවිවල වස්තු විසය එම නිසාම ජන කවිවල වස්තු විසය ගැමියාගේ අව්‍යාජ අත්දැකීම් මගින් ගැමියාගේ අව්‍යාජ අත්දැකීම් මගින් බිහිවි ඇතැයි පැවසේ බිහිවි ඇත නැත්නම් බිහිවි ඇතැයි පැවසේ मैंने एक आमारों ने साथ आपको डालने दा सुना तो इस तरह का लम्बे इतना को मां से आप पहले करा आई पहले नहीं करा ना तो क्या नहीं ओ हाँ मां दीप एक मटा आई किया वाने बहन उठे का मैं आऊँ भी आ जाता हूँ ये जाना का भी ये वास्तु विषय विलादी नहीं ना तं अध्यक्षीन विलादी नहीं අව්‍යාජ අත්දැකීම් කියලා කියන්නේ තමා විසින් ඇත්තටම අත්දකපු අත්දැකීම. එතකොට තමයි මම අව්‍යාජ වෙන්නේ. දැන් මම මෙහෙම කිව්වොත් මම කියනවා මම කවියක් ලියනවා මේ මොකද දිව්‍ය ලෝකයේ තියෙන සූර සැප ගැන. සක්‍ර දෙවියෝ විඳින සැප ගැන මම කවියක් ලියනවා. හැබැයි ඒක මම අත්දකලද ඇත්තටම මම දන්නවද? දන්නේ නැහැ මම පොතපතින් කියවලා හෝ කාගේ හරි उगा එතකොට බලන්න ඒ කවියට වස්තු විශේෂ වෙච්චදී මම පොතකින් පතකින් කියවලද කාගෙන් හරි අහලද නෑ මමම ඇත්තටම අත්දැකපු දෙයක් අන්න එතකොට අපි කියනවා අන්න ඒ කවියට වස්තු විශේෂ වෙලා තියෙන්නේ අව්‍යාජ අත්දැකීමක් එතකොට අපේ ජන කවියත් එහෙමයි අපේ ජන කවිය කවි ලිව්වේ කොහොමද ගොයම් කපද්දි ගොයම් කැපීම ගැන නේ ගැල් පදිද්දි ගැල් පැදීම ගැන ඔරු පදිද්දි ඔරු පැදීම ගැන तेरे जाना का भी यार प्रेम करा दी प्रेम है क्या ना वो प्रेम है उठता ऐति विच्छ दे ओ लिल क्रीडा वाक्खरी में काला के डिग्री में ना टुमा खरी करना कोटा क्रीडा वाक्खरी ए संबंध लिया ने होगी आज देखी में तो कोटा ये वा जाना का भी आगे आज देखी जाना का भी आगे मात देखी अन्य निसातमाई अव्याज आज देखी जाना का भी
ඒකට හරි ඇති මං හිතන්නේ ඕක තමයි මං පැහැදිලි කරේ සහ සටහනේ දුන්නේ නිදසුන් 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 කියලා පොඩි වාක්‍යයක් කියලා ඒතර මේ මං ලියන එක සවිස්තර කිරීම ඔයාලා කරන්න ඕනේ මං සටහනක් මෙතෙන්දි දෙන්නේ නැහැ මේක මේ මේකට සටහනක් දෙන්න ගත්තොත් අද දවසම ඉවර වෙනවා පැය දෙකම යනවා ඉන්න මං කෙටියෙන් තමයි මේ දෙන්නේ කෙටියෙන් දීලා දැන් ගොඩක් දවස් වෙනවා අද පැය හයක් මේ පාඩම ගියොත් ඒක පළවෙනි එක නිදසුන් මේ නිදසුන් කියලා ඉස්සරහින් ලියාගෙන යන්න පැරණි සිංහල ගැමියා පැරණි සිංහල ගැමියා පැරණි සිංහල ගැමියා තමාගේ ජීවනෝපාය වශයෙන් තමාගේ ජීවනෝපාය වශයෙන් වී ගොවි තැනෙහි යෙදුණු අතර වී ගොවි තැනෙහි යෙදුණු අතර මේ ගොවිතැනෙහි යෙදුණු අතර ඒ සම්බන්ධයෙන් තමා ලැබපු අද්දැකීම ඒ සම්බන්ධයෙන් අව්‍යාජව තමන් ලැබපු අද්දැකීම් ඒ සම්බන්ධයෙන් අව්‍යාජව තමන් ලැබපු අද්දැකීම් ජන කවියට වස්තු විසේ වී ඇත ජන කවියට වස්තු විසේ වී ඇත ගොයම් කපන අවස්ථාවේදී ගොයම් කපන අවස්ථාවේදී ගොයම් කපන අවස්ථාවේදී ගොයම් කපන අවස්ථාවේදී තම සිතට නැගුණු සිතුවිල්ල තම සිතට නැගුණු සිතුවිල්ල තම සිතට නැගුණු සිතුවිල්ල ජන කවියා කවියට නගන්නේ මෙසේය ජන කවියා කවියට නගන්නේ මෙසේය නිදසුන් කවිය ලියා ගන්න පළවෙනි එක පළවෙනි කවිය ඒක එතකොට තේලි හතරෙන් ලියන්න පුළුවන් නම් එහෙමයි පළවෙනි කවිය අපේ පොතේ කියන ඒක නිදසුන් විදියට ලියන්න ඕනේ දැන් ලියන්න එපා පළවෙනි කවිය කවිය ලියන්න අපේ පොතේ තිබ්බට මේ සටහන් පොතේ ලියන්න නැතුව ඉන්න එපා පොතේ තිබිච්ච දයි මේ පොතේ ලියමු ওই දෙකේම තිබුණට වැඩකුත් නැහැ අපේ හිතේ නැතුව ඈ එහෙනම් ඔන්න ඒක මෙතන ලියනවා ඊට පස්සේ නිදසුන් දෙක නිදසුන් දෙක තව නිදසුනක් ඊළඟ තේදිදි මෙන්න මේ සම්බන්ධයෙන් විස්තර කරන්න තව එකක් මම දෙන්නම් මම මේ විස්තර කරන්න ඕන එකේ පොඩියට දෙන්නේ මෙන්න මේ ප්‍රවේශයක් දෙන්නේ මෙන්න මේ විදියට විස්තර කරගෙන යන්න කියලා දෙවෙනි තේදිය මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දෙවෙනි තේදිය මෙන්න මෙහෙම කියන්න පුළුවන් කියලා පැරණි ගැමියා ප්‍රධාන ජීවනෝපායක් වශයෙන් වේගෙන් ලියන්න ප්‍රධාන ජීවනෝපායක් වශයෙන්
प्रधान जीवन उपाय वशेन हेन गोवितने हिद येदुनु अतर हेन गोवितने हिद येदुनु अतर हेन गोवितने हिद येदुनु अतर एहिदी ओहु तमा विसिन्म वगाव आरक्षा कल अतर तमा विसिन्म वगाव आरक्षा कल अतर इमा पैलरकी में लद अद्यकीम इमा पैलरकी में लद अद्यकीम इमा पैलरकी में लद अद्यकीम पहत परिधि कवियत नगायत पहत परिधि कवियत नगायत පහත පරිදි කවියට නගා ඇත පහත පරිදි කවියට නගා ඇත කියලා කවිය ලියන්න තුන්වෙනි කවිය තුන්වෙනි කවිය නිදසුන් විදිහට ලියාගන්න අංගෙ ලියාගන්න එතනින් නැත්නම් පස්සේ ඔක ලියාගන්න බැරි වෙයි ඈ නිදසුන් කවි අංග 3 අපි පොතේ තියෙන තුන්වෙනි කවිය ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ මේක අපිට කවියක් පාඩන්නේ හරි එතකොට තුන්වෙනි නිදසුන විදියට තව මේ වගේ ආවොත් උනේ 1 2 පළවෙනි ලක්ෂණය කියලා තුන්වෙනි නිදසුන විදියට මේ වගේ ලියන්න පුළුවන් තුන්වෙනි ඡේදයෙන් මෙහෙම ලියන්න අපිට තව එකක් ගමු තව කවියක් අරගෙන අපි දැන් ඒ කවියටත් වස්තු විශේෂ වෙලා තියෙන්නේ අව්‍යාජත් දෙකීමක් කියලා කියන්න ඕන දැන් 6 වෙනි කවිය ගමු ප්‍රේමය විස්තර කරන්න ලේසි මේ කවියටත් මේ කවියා මේ ජන කවියාම අධ්‍යක්ෂක අධ්‍යක්ෂීමක් කියලා තමයි මේ විස්තර කරන්න ඕනේ තමයි සරල දෙයක් ඈ ලියගන්න जनकवि अतर जनकवि अतर जनकवि अतर प्रेमया संबंध जनकवि रसद हमुवे प्रेमया संबंध जनकवि रसद ද හමු වෙයි संभाव्य साहित्येहि संभाव्य साहित्येहि संभाव्य साहित्येहि दक्विन प्रेम वृतांत संभाव्य साहित्य ही देखवेन प्रेम वृतांत
බොහෝ විට බොහෝ විට අදාළ කතුවරයාගේ අදාළ කතුවරයාගේ අදාළ කතුවරයාගේ අව්‍යාජ අත්දැකීම් නොවුනත් අව්‍යාජ අත්දැකීම් නොවුනත් අදාළ කතුවරයාගේ අව්‍යාජ අත්දැකීම් නොවුනත් ජන කවිවල ඇති විශේෂත්වය වන්නේ ජන කවිවල ඇති විශේෂත්වය වන්නේ जन कवि वल अति विशेषत्वय वन्ने एहि अति प्रेमनीय अद्यकीम एहि अति प्रेमनीय अद्यकीम ප්‍රේමණීය අධ්‍යක්ීම් කිව්වතර ප්‍රේමණීය ප්‍රේමය හා සම්බන්ධ අධ්‍යක්ීම් ඒක තමයි නිවැරදි වෙන්න ඕන ප්‍රේමණීය අධ්‍යක්ීම් කියනකොට අධ්‍යක්ීමේ ඇති ප්‍රේමණීයත්වය ඒ සුන්දරත්වය ඒතර ප්‍රේමය හා සම්බන්ධ අධ්‍යක්ීම් ගැන තමයි මේ කියන්නේ ඒ නිසා ඒක තේරෙනව එහෙම ලිව්වත් මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්න ඕනේ ජන කවි වල ඇති ප්‍රේමය හා සම්බන්ධ අධ්‍යක්ීම් ජනකවියා පෞද්ගලිකව අත්දකින්න ලද ජනකවියා පෞද්ගලිකව අත්දකින්න ලද ජනකවියා පෞද්ගලිකව අත්දකින්න ලද අව්‍යාජ අධ්‍යක්ීම් ය අව්‍යාජ අධ්‍යක්ීම් ය දැන් බලන්න ඔන්න මම ඔය නිදසුණක් ගන්නනේ දැන් නිදසුණ කියලා ලියාගන්න පොතෙන් ඒ කතාව ගැන නිදසුණ කනිදසුණ කවිය තමයි 6 වෙනි කවිය අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ හිමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ අම්බල මේ ඉඳලා අපි යම්ද නගෝ ඒ කවිය ඊට යටින් නිදසුණ විදියට ලියාගන්න ඉඩ තියන්න දැන් මං ඔය විස්තර කරපු ටික උඩින් දැන් ඔය විස්තර කරපු ටික ඔය ජන කවියේ නෑනේ ඔය ජන කවියේ ඒකේ නෑ ජන කවියේ තියෙන වෙන කතාවක් ඒ කතාව ආශ්‍රයෙන් තමයි මං ඔය සටහන පොඩි සටහන උඩින් දුන්නේ ඒක තමයි ਵਿਚාරය කියලා කියන්නේ අපි කවිය ලියලා කවියේ තේරුම ලිව්වට ਵਿਚාරයක් සාර්ථක වෙන්නේ නෑ ඒකට අදාළ පසුබිම අපි විස්තර කරන්න ඕන ඒක තමයි ওই ජන කවිය දැන් මම ඉස්සෙල්ල විස්තර කරේ. ඒ විස්තරේ කියලා අපි දැන් ජන කවිය නිදසුන් විදියට ලියනවා. ඊට පස්සේ තමයි ඒකේ තියෙන ওই සරල අර්ථය කියන ගමන් පොඩි සටහනක් විදියට සරල අර්ථය ලියන ගමන් ඒකට ගැළපෙන විදියට මේ කතාව මේ අත්දැකීම මේ ජන කවියාගේම පෞද්ගලික අත්දැකීමක් කියලා අපි කියන්නේ. හරි.
देखा निदे सुन निदे लिया गा नहीं जाना कभी लिया गा नहीं दिया हरी इधर तिया ना पासे लिया गा ना पासे लिया गा नो में लक्षण जनकविवल දක්නට ලැබෙන තවත් සුවිශේෂත්වයක් වනුයේ තවත් සුවිශේෂී තත්වයක් වනුයේ සුවිශේෂී ලක්ෂණයක් වනුයේ සුවිශේෂී ලක්ෂණයක් වනුයේ කියන සුවිශේෂත්වයක් නැතුව සුවිශේෂී ලක්ෂණයක් වනුයේ එම නිර්මාණවල සංයමයක් අඩංගු වීමයි සංයමය දක්නට ලැබීමයි සංයමය මේකත් ඒතර ප්‍රශ්නයක් විදියට આવක් කොහොමද ලියන්නේ කියලා බලමු ලක්ෂණකෝයේ සංයමය දක්නට ලැබී නැහැ සංයමය සංයමය හැදුණු ගතිය නැත්නම් මේ විනීත බව විනීත බව සංයමය ජනකවිවල අත්දැකීම් ප්‍රකාශ කිරීමේදී අත්දැකීම් ඉදිරිපත් කිරීමේදී සංයමයක් තියනවලු එතකොට සංයමය නැති ජනකවි ජන නෙමෙයි ජනකවි සමහරලාට තියනවා සංයමය නැති ඒවා දැන් සම්භාව්‍ය විදග්ධ සාහිත්‍ය नूतन साहित्य नूतन साहित्य बहु विलाट संयमे नति सुलभ विद्य दर्न दर्न कोलंब युगे तरुण कवि देवनी परपुरी कवि ये कवि मेनमे संयमे विनीत कम तिबुनी अश्लील वचन भाविता प्रेम यहा संबंध කවි නිර්මාණය කිරීමේදී කාමුක හැඟීම් ඉස්මතු වෙන විදියට අශ්ලීල වචන භාවිතා කරමින් කිසිම සංයමයක් නැතුව කවි ලිව්වා. හැබැයි අපේ ජන කවියේ මෙන්න මේ සංයමය කියන එක මනාව ආරක්ෂා වෙලා තිබුණා. ඒක අපිට මේ නිදසුන් කිහිපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන් අපේ පොතේ තියෙන ඒ වගේම පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි මෙහෙම ගමු අපිට දැන් මේක තනි ප්‍රශ්නයක් විදියට ඒ කියලා හිතන්න බැරුණාට ආවොත් අපි මේ කවි කොහොමද හරවල ගන්න සංයමයක් තියෙන විදියට රචනා වෙලා තියෙනවා කියලා. අපි ගමු පළවෙනි මේ පස්වෙනි කවිය කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටියේ අත පාමුදු පය පාමුදු වෛරොඩියේ මට පිටුපා ගෙට යනවද සුරතනී දැන් මේක සංයමයෙන් කිව්වා කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ නැත්නම් ඇතැම් සාහිත්‍ය තුල අපිට දක්නට ලැබෙනවා මේ ප්‍රේමයට ප්‍රේමය ප්‍රකාශ කිරීමේදී සහ ඒ ප්‍රකාශ කරන ප්‍රේමයට කිසියම් පාර්ශවයක් විරුද්ධ වීමේදී දක්වන ප්‍රතිචාරය මොන වගේද කියලා සාමාන්‍යයෙන් මේ ප්‍රේමයක් ප්‍රතික්ෂේප කරාට පස්සේ ප්‍රතික්ෂේප කළ යන වෙලාවට ඒ ප්‍රේමවන්තයා ඉතාම සහාසික වෙනවා සමහර අවස්ථාවලදී සහාසික වෙනවා නැත්නම් ඒතෙන් දී සමහර දැන් ඔය අපේ නූතන සාහිත්‍ය සහ නූතන ටෙලි නාට්‍ය වල ඕන තරම් දක්නට ලැබෙනවා මේ වෙලාවකදී ප්‍රේමවන්තයා ඉතාම දරුණු ස්වභාවයක් ගන්නවා ඕකෙන් ප්‍රකාශ වෙන ඇතැම් වදන් ඉතාම පහත් ගණයේ වදන් ප්‍රකාශ වෙනවා එතකොට වෛරයක් තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි මෙතෙන්දී අපේ ජන කවිය එහෙම වෛරයක් ඉස්මතු වෙන්නේ නැති විදියට ඉතාම සංයමයෙන් තමයි මේ ප්‍රකාශය කරන්නේ. බලන්න ඔහු මෙතන මේ කියන්නේ ඔහුගේ ප්‍රේමය ඒ තරුණිය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා තමයි යන්නේ.
හැබැයි එතකොට කියන්නේ නෑ ඇයි උඹ මට අකමැති මේ වරෙන් කියලා එහෙම එහෙම නෑ එතකොට මොකද කියන්නේ අතපාමුදු පයපාමුදු වෛරොඩියේ මට පිටුපා ගෙට යනවද සුරතලී මට පිටුපාලද ඔබ යන්නේ මේ ගෙට යනවද කියන එක සමහරලාට විවාහ වෙලා යනවා වෙන්නත් පුළුවන් ඒක මට පිටුපාල ඔබ යනවද කියලා අහන්නේ එතකොට එහෙම අහනකොට සංයමයක් අපේ ජන කවිය තුළ තිබිලා තියෙනවා එතන නැහැ කිසිම දරුණු ගතිය නැත්තම් අශ්ලීල බව නැත්තම් පහත් විදියට ප්‍රතිචාර දැක්වීම නේ එහෙම ගතියක් නැහැ ඉතාලම සංයමයෙන් තමයි කතුවරයායි ප්‍රකාශය කරන්නේ අන්න එතකොට අපිට නිදසුන් විදියට ගන්න පුළුවන් පස්වෙනි කවිය ඊට පස්සේ හයවෙනි කවිය අල්ලාගෙන අතකින් අල්ලාගෙන නෙරිය අතකින් කිම්දනගෝ වසාගෙන දෙතන අතකින් කිම්දනගෝ මේ 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 කිසියම් විදියක ශෘංගාරය ප්‍රකාශ කිරීම නේ ශෘංගාරයේ මිශ්‍ර කවියක් මේකෙදි කිසියම් දෙයකට ශාරීරිකව ඉක්වීමකට මේ කතුවරයා තරුණියකට ආයාත් මේ මේ ප්‍රකාශ කරන නැත ඉල්ලීම් කරනවා ඒ කරන ඉල්ලීම අපි දන්නේම නැහැ මේ වගේ දෙයකට මේ කරන ආරාධනාවක් කියලා ඒ ඉන්දියට එකතු වීමට කරන ආරාධනාවක් කියලා අපිට තේරෙන්නේ නැති විදිහට හැබැයි ලස්සන විදිහට කතුවරයා එක කියන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම තමයි මේකට දක්වන ප්‍රතිචාරයයි තරුණිය නේ අල්ලාගෙන නෙරියාතකේ මඩ තැවරෙන හින්දා නේ වසාගෙන දෙතන බිරිඳුගේ කිරි හින්දා බාලමස්සිනා පස්සෙන් එන හින්දා යන්නන් අයියන්ඩි ගමරට දුර හින්දා එතකොට මේ තරුණියත් ඉතා සංයමයෙන් තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නේ එතකොට ඒකට නිකන් කඩා පැනලා නේ කෑ ගහලා එහෙම දෙයක් නෙමේ ඒ කරන පිළිතුරු කවියනුත් තේරෙනවා අපේ ජන කවියකේ තියෙන සංයමය කොයි වගේද කියලා එතකොට අපිට තව ගන්න පුළුවන් නිදසුනක් විදිහට 5 6 7 වෙනි කවියක් ගන්න පුළුවන් බඩගිනි වෙලා මම ගිය කල පුතුගෙට මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දා නොගන්දෝ කියලා සිතුනේ මට මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට මං නුඹට අපේ කවිය අපිට ගැළපෙන විදියට අපිට විස්තර කරන්න පුළුවන් වෙනවා දැන් මේ කවියේ සංයමය කොහොමද තියෙන්නේ කියලා අපි ඉස්මතු කරලා ගමු කොහොමද සංයමය තියෙන්නේ දැන් මේ මෙතන තියෙන්නේ මේ මම කිසියම් වයසටපත් වුණු අපි හිතමු මාවක් යනවා තමන්ගේ පුතාගේ ගෙදරට නේ දැන් මේ මව තනි කරලා තියෙන්නේ මම තනි කරලා තියෙන්නේ මවට සැල මවට සලකන සැලකිල්ල ඊතරම් සුබදායක නැහැ නේ අම්මව කුසගින්නේ ඉන්නේ ඒ වෙලාවට තමන්ගේ පුතාගේ ගෙදරට ගිහිල්ලා හරම මේ ආහාරය කිල්ලනකොට මැනලා මැනලා වී දෙකක් දෙනකොට කොච්චරනම් කේන්තියක් අම්මට යන්න ඕනද නේ ඒකට එතකොට කොච්චර සාපයක් කරන්න ඕනද මේ මව හැබැයි එහෙම කරන්නේ නැහැ දැඩි ප්‍රකාශයක් කරන්නේත් නැහැ කෙලිම ප්‍රශ්නයක් අහන්නේ හරි අහිංසක ප්‍රශ්නයක් අහනවා මැනලද පුතේ කිරි දුන්නේ මං උඹට නේ එහෙම ඇහුවට පස්සේ එතන ඉතාලම සංයමයෙන් යුක්තව මේ සමාජය සහ ඒ පුතුන් සහ ඒ පුතා ඇතුළු බුළු සමාජයම විවේචනය කරන්න සමත් වෙන ওই ප්‍රකාශේ හැබැයි මේ ප්‍රකාශේ හීන් සැරේ තමයි දෙන්නේ ප්‍රකාශය අර මුළු මහත් සමාජයෙන් විවේචනය කරනවා හැබැයි ඒක ඉතාම සංයමයි හරි ඔන්න ඒකත් නිදසුන් විදිහට ඒක ගන්න පුළුවන් ඒ සාමාන්‍ය විදිහට අපි මේ વિચાર ප්‍රශ්නයක විදිහට කවිය විස්තර කරලා ඔය අදහස දාන්න තමයි තියෙන්නේ හරි ලියාගමු පොලිස සටහනක් විදිහට සංයමය කියන්නේ මොකක්ද කියන එක අපි විස්තර කරලා නිදසුන් විදිහට මේ තුන ගන්න පුළුවන් කියලා ලියන්න සාහිත්‍යයක් තුල තිබිය යුතු සාහිත්‍යයක් තුල තිබිය යුතු සාහිත්‍යයක් තුල තිබිය යුතු සවයිනි නේනින් සුණකද එහුන්නේ නිදසුණකද ඕ නිදසුන් තාම දුන්නේ නැහැ දැන් මේ පස්වැනි ලක්ෂණය නේ කිව්වේ සංයමයේද මේකේ තියෙන විශේෂ ලක්ෂණයක් කියලා අපි කිව්වා ඒ යටතේ පොඩි හැඳින්වීමක් තමයි දැන් මම මේ කරන්නේ සංයමයේ විශේෂ ලක්ෂණයක් කියලා කිව්වා ඒ යටතේ මොකද්ද මේ සංයමයේ කියලා තමයි මම මේ විස්තර කරන්නේ ඕනෑම සාහිත්‍යයක් තුල තිබිය යුතු සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් සුවිශේෂී ලක්ෂණයක් වශයෙන්
සංයමය පෙන්වා දිය හැකිය සංයමය පෙන්වා දිය හැකිය ඇතම් පැරණි සහ නූතන සාහිත්‍යන්වල ඇතම් පැරණි සහ නූතන සාහිත්‍යන්වල ඇතම් පැරණි සහ නූතන සාහිත්‍යන්වල ඇතැම් පැරණි සහ නූතන සාහිත්‍යයන්වල අශ්ලීල අශ්ලීල ශීලාචාර බවින් තොර කියන එක අශ්ලීල අශ්ලීල ආවේගාත්මක ආවේගාත්මක සහ 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 අනුන් පෙළන සුළු වූ පරපීඩනකාරී කියන්නේ අනුන් පෙළන සුළු වූ අනුන් පෙළන සුළු වූ වදන් සහ ප්‍රකාශ ඇතුළත් වෙයි වදන් සහ ප්‍රකාශ ඇතුළත් වෙයි එවැනි අවස්ථා එවැනි අවස්ථා එවැනි අවස්ථා සංයමයෙන් තොර වූ අවස්ථා ලෙස සැලකිය හැකිය එවැනි අවස්ථා සංයමයෙන් තොර වූ අවස්ථා වශයෙන් සැලකිය හැකිය එවැනි අවස්ථා සංයමයෙන් තොර වූ අවස්ථා වශයෙන් සැලකිය හැකිය දැන් මෙහෙමයි අපි දැන් ඔන්නිට තවත් මේක මම පැහැදිලි කරන්න හදන නිදසුනක් මාර්ගයේ සංයමය කියන එක බලන්න දැන් අපි එස් මහින්ද හිමි එස් මහින්ද හාමුදුරුවන්ගේ කවි දැන් ජාත්‍යාලය නේ ජාතිකාභිමානය ඉස්මතු වෙන විදිහට තමයි රචනා කරේ හැබැයි ඒකේ ඒ ඒ හාමුදුරුවන්ගේ ඇතැම් වදන්වල මේ සංයමය කියන එක තිබුණද කියලා අපිට විචාරය කරන්න පුළුවන් නේ තිබුණාද කියලා ප්‍රශ්නයක් එනවා බලන්න ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ බලව් යමව් නැගිටිව් වරෙව් වගේ වදන් ඒතර ඒ වදන්වල නේ සංයමය නැහැ හැබැයි ජාතිකාභිමානයේ ඉස්මතු වෙන විදියට බලන්න ආනන්ද මේ සමරකෝන්ගේ අපේ ජාතික ගීය ගන්න ජාතික ගීය කියනෝනේ ජාතික ගීය නෑනේ කිසිම මේ සංයමයෙන් තොර ආවේගශීලී නේ පීඩනකාරී දැඩි වදන් නැහැ හැබැයි ඒ අපි අපේ ජාතික ගීය කියනකොටත් අපිට ජාතිකාභිමානයක් ඇති වෙනවා නාගමසේකරගේ ගොඩාක් නිර්මාණවල මේ ලක්ෂණය තියෙනවා ඔහුගේ
නිර්මාණ වල සංයමය තියෙද්දි තමයි ජාතික අභිමානය ඉස්මතු කරන්නේ. හැබැයි මහින්ද හාමුදුරන්ගේ ඇතැම් කවි වල වදන් අපිට මේ විමසුමට ලක් කරනකොට තියෙන ඒක නිකන් සංයමය නෑ ඇස් කෙටි දෙකට හෙන ගහලද සිහලුන්නේ කියලා වගේ අහනකොට දැන් තව තියෙනවා අපිට ඉස්සරහට තියෙන යුතුකම කවි කියලා. ඒක නිදසුනකුත් තියෙනවා. ඒකත් මම මේක මම කියන්නම්කො. ඒ ආවේගශීලීකම නැතුව ඊටාම සංයමය කියන ලක්ෂණය අපේ ජනකවි වල අඩංගු වෙනවා කියලා අපිට කියන්න ඕන. එතකොට ඒකට කියන්න පුළුවන් නිදසුන් විදියට ගන්න පුළුවන් ඒව බලමු. ඊට පස්සේ මේකට ඒ ලක්ෂණය ඇති විස්තර කිරීම ඇති දැන් නිදසුන්. හරි. හරි අපි යමු දැන් මෙන්න මේකට සංයමය කියන එකට කොහොමද නිදසුන් ඉදිරිපත් කරන්න කියන එක. අරමගේ පොඩි වාක්‍යයක් කියලා ඉවර වෙලා මම ඒකට අදාළ කවිය දෙන්නම්. එතකොට මේ අදාළ වාක්‍ය දිහා බලලා මොකද්ද මේ කියන්න ඕන කියලා නිදසුන් කවිය ඉදිරිපත් කරන්න නිදසුන් කවිය විස්තර කරන්න තමයි පුරුදු වෙන්න. ලියාගන්න නිදසුන් අංග නිදසුන් කියලා ලියලා එතනින් ඉස්සරහින් ලියාගන්න. බොහෝ සාහිත්‍යයන් වල බොහෝ සාහිත්‍ය වල බොහෝ සාහිත්‍ය විතරක් නෙමෙයි කලා විදිත් එහෙමයි බොහෝ සාහිත්‍යවල පරාජිත ප්‍රේමය හමුවේ පරාජිත ප්‍රේමය හමුවේ පරාජිත ප්‍රේමය හමුවේ පරාජිත ප්‍රේමය හමුවේ ප්‍රේමවන්තයා හැසිරෙන්නේ ප්‍රේමවන්තයා හැසිරෙන්නේ ඉතා ආවේගශීලී බවෙන් යුතුය යුතුවය ඉතා ආවේගශීලී බවෙන් යුතුවය එහෙත් ජන කවියෙහි පරාජිත ප්‍රේමවන්තයා එහෙත් ජන කවියෙහි එහෙත් ජන කවියෙහි එහෙත් ජන කවියෙහි පරාජිත ප්‍රේමවන්තයා ඉතා සංයමයෙන් හැසිරෙනු දක්නට ලැබෙයි ඉතා සංයමයෙන් හැසිරෙනු දක්නට ලැබෙයි
ජනකවියේ එම පරාජිත ප්‍රේමවන්තයා ජනකවියේ එම පරාජිත ප්‍රේමවන්තයා जन कवियम पराजित प्रेमवंतया तमाव प्रतिक्षेप किरीम संबंधयन तमाव प्रतिक्षेप किरीम संबंधयन तमाव प्रतिक्षेप किरीम संबंधयन තරුණියගෙන් විමසන්නේ තරුණියගෙන් විමසන්නේ ඉතා සංයමයෙන් යුතුවය තරුණියගෙන් විමසන්නේ ඉතාම සංයමයෙන් යුතුවය आई निध सुन लिया विचार प्रश्न पश्चिम प्रवेश मेहन ඇතැම් නූතන සාහිත්‍යාංගවල ශෘංගාර රසය ඉස්මතු කිරීමේදී ශෘංගාර රසය ශෘංගාර ඇතැල් ශෘංගාර රසය ඉස්මතු කිරීමේදී ඉතා පහත් සහ අශ්ලීල වදන් භාවිතා කර ඇත ඉතා පහත් සහ අශ්ලීල වදන් භාවිතා කර ඇත ඉතා පහත් සහ අශ්ලීල වදන් භාවිතා කර ඇත कथा करूंगा
මේක මේ සංයමයේ නැති වෙච්ච හැටි මීමන ප්‍රේමතිලක කවිවල ගොඩක් මේක තියෙන ඔය සංයමයේ නැතුව ශෘංගාර රසයේ ඉස්මතු කරපු ආකාරය දැන් එක වෙලාවක කියනවා මම මුල ඔක්කොම කියන්න යන්නේ ජපන් බැලුම් යුවලක් යනු නොවේද සාරි උපමා බලන්න කිසිම ඒ උපමා කරපු දෙයක් කිසිම ගැළපීමක් නැහැ පැන්සල් කූරු මෙනි පොඩි තිගේ ඇඟිලි ළඳේ ඇඟිලිව කාන්තාවන්ගේ ඇඟිලි පැන්සල් කූරු වලට සමාන කරලා තියෙනවා නේ ඒ වගේ කිසිම මේ සීලාචාර බවක් සංයමයක් නැතුව අශ්ලීල වදන් භාවිතා කරමින් තමයි මේගොල්ලෝ ශෘංගාර රසයේ ඉස්මතු කරන්න උත්සාහ ගත්තේ ගොඩාක් දුරට කොළඹ යුගයේ දෙවෙනි පරපුර වගේ කවියෝ නීමන ප්‍රේමතිලක වගේ කවීන් ඒ වගේ මේ සංයමයකින් තොරව ශෘංගාර රසයේ ඉස්මතු කරන්න උත්සාහ ගත්ත කවිවලි හැබැයි අපේ ජන කවිය එහෙම නෙමෙයි ඊටාම සංයමයෙන් යුක්තව ශෘංගාර රසයේ ඉස්මතු කරපු ආකාරය නිදසුන් මගින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් හරි මෙතෙන්දි මට කියපු දෙය දැන් ඒ වාක්‍ය ඉවර කරාද රන්දි මාචුට්ටා කියන්නේ මේ වාක්‍ය මෙතෙන් මේ නිදසුන් වලට ලියපු වාක්‍ය කියන අතන් නූතන සාහිත්‍ය අංගවල ශුංගා රසයේ ඉස්මසු කිරීමේදී පහත සීල වදන් භාවිතා කර ඇත. එහෙත් අපේ ජන කවියා එහෙත් අපේ ජන කවියා එහෙත් අපේ ජන කවියා සංයමයෙන් යුතුව ශෘංගාර රසය ඉස්මතු කළ ආකාරය ශෘංගාර රසය ඉස්මතු කළ ආකාරය ශෘංගාර රසය ඉස්මතු කළ ආකාරය සහ අදාළ සිදුවීම අදාළ සිදුවීම සංයමයෙන් ප්‍රතිනිර්මාණය කළ ආකාරය සංයමයෙන් ප්‍රතිනිර්මාණය කළ ආකාරය සංයමයෙන් ප්‍රතිනිර්මාණය කළ ආකාරය පහත කවියෙන් සනාත වේ පහත කවියෙන් සනාත වේ හයවෙනි කවිය දැන් ඔතන මම කරුණු දෙකක් කිව්වා එකක් තමයි ශෘංගාර රසයේ ඉස්මතු කිරීම අනිත් එක තමයි අදාළ කරුණ ප්‍රතිනිර්මාණය කිරීම. මේ දෙකම සංයමයෙන් කරා. ඒ කියන්නේ මේ කවියට යොදාගත්ත සිදුවීම, ඒ සිදුවීම දැන් කවියක් මේ ප්‍රතිනිර්මාණයක් කරන්නේ ඒක ඒක ඉදිරිපත් කිරීමක් ඒ සිදුවීම. ඒ සිදුවීම ඉදිරිපත් කරන්නේ සංයමයෙන් නේ? ඒ සිදුවීම සංයමයෙන් සිදුවන සිදුවීමක්. ඒ සිදුවීම තුල ඒ සිද්ධිය තුල කිසිම අසංයමයක් නැහැ. ඒ වගේම තමයි ඒ සිදුවීම ඒ කවිය තුලින් ඉස්මතු වන රසය. රසය තමයි ශෘංගාර රසය. ඒ රසය අපිට ගේනින්නේ රසය ඉදිරිපත් කරන්නේ රසය අපට මේ ලබා දෙන්නේ ඊටම සංයමයෙන් යුතුව. ඒ කරුණු දෙකම මම උදෙන්දි කිව්වේ සංයමයෙන් ශෘංගාර රසයත් සංයමයෙන් ලබා දෙනවා සහ අදාළ සිදුවීමත් සංයමයෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කරනවා. හරි ඒකට එතකොට හයවෙනි කවිය නිදසුන් විදියට ලියන්න
එකම කවිය කීප සැරයක් ලියවෙනවා කමක් නැහැ ලියන්න දහස් සැරයක් හරි ලියලා ලියලා පාඩම් කරන්නේ නැත්නම් ලියලම හරි පාඩම් වෙයිනි ඔය මොකක් නේද පාඩම් කරේ නැතුනම් මෙහෙම ලියලා ලියලා අල්ලාගෙන නේදිය මේ අතකින් කින්ද නගෝ කියලා හරි ඒක ඇල්ල හරි මතක් වෙයිනි එහෙම එක කෑල්ලක් දෙකක් ලිව්වත් අනතක වුණොත් කවිය එහෙම ලිව්වත් නිදසුන් විදියට මේ ප්‍රමාණවත් වෙනවා ඊළඟට නිදසුන් තුනක් නේ ඕන වෙන්නේ ඊළඟට අපිට ගන්න පුළුවන් හත්වෙනි කවියක් ගන්න පුළුවන් ඒක නම් අපිට දන්නවනේ මැනලද පුතේ කිරි දුන්නේ නුඹ මම නුඹට නුඹ මට නෙමෙයි මම නුඹට තුන්වෙනි නිදසුට නිදසුනටත් මම වාක්‍යයක් දෙන්නම්කො මේකේ සංගමය කොහොමද ඇතුළත් වෙන්නේ කියන එක මේකෙන් කියවෙන දේ මම කියනනම් වස්තු විශේෂ මේ 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 කවියෙන් කියවෙන දේ කොහොමද සංයමයෙන් ඉදිරිපත් කළේ කියන එක එක වාක්‍යකින් කියන්නම් ඒක විස්තර කරන එක කවියේ තියෙන අර්ථයත් එක්ක ඒක සිද්ධියත් එක්ක විස්තරය කරන එක ඔබ යුතුයකමක් ඈ ඔබගේ යුතුයකමක් බඩගිනියලා මම කියවද ලියන්න වයසට ගිය මහලු දෙමාපියන් වයසට ගිය මහලු දෙමාපියන් වයසට ගිය මහලු දෙමාපියන් අතහැර දැමීම සහ අතහැර දැමීම සහ අතහැර දැමීම සහ ඔවුනට නොසැලකීමේ ඔවුනට නොසැලකීමේ ඔවුන්ට නොසැලකීමේ දුර්ගුණාංගය 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 සමාජයට ජන කවියා පෙන්වා දෙන්නේ සමාජයට ජන කවියා පෙන්වා දෙන්නේ සමාජයට ජන කවියා පෙන්වා දෙන්නේ ඊතා සංයමයෙන් යුතුවය ඊතා සංයමයෙන් යුතුවය ඊතා සංයමයෙන් යුතුවය නිදසුන් කවිය 7 බඩගිනි වෙලා මම ගිය කල පුතුගේ ගෙට ඊට පස්සේ ඒ කවිය ලියලා කවියේ පොඩි සරල අර්ථය ලියලා සරල අදහස අර්ථය නෙමෙයි ඇත්තට මේකට කියන්නේ සරල අදහස තමයි කවියත් විචාර ප්‍රශ්නයකදී ලියන්න ඕන සරල අදහස ලියලා ඒක සමාජයට ගලපලා ඒක ජන කවියා මැනවින් කර ඇත කියලා අපිට කිව්වනම් හරි ඒතර සාර්ථක අර දැන් මම මෙහෙම එකින් එක යන්නේ දැන් මේ දැන් මේ අපිට 10 වසරට තියෙන කොටස එච්චරටම තව මේ බොහෝ කොටසක් නැහැ. සමාස දෙක තුනකින් ඉවර කරන්න පුළුවන් කොටසක් තියෙන්නේ දැන්. ඒ නිසා තමයි මම මේක ගැඹුරට මේ යන්නේ මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් කියලා. නැත්නම් අපිට ඉස්සලා මේකේ තියෙන ප්‍රශ්නම සාකච්ඡා කරලා අවසන් කරලා කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න මේ කියලා අපිට කියන්න බෑනේ. තව තවත් මේක එක එක ජන කවියකින් තව තව පැතිකඩ කොහොමද අපි උලුප්පල ගන්න කියන එක තමයි මම මේ පැහැදිලි කර කර යන්නේ. හරි එතකොට සංගමය ඇති අව්‍යාජය આવොත් එහෙනම් සංගමය આવොත් එහෙමයි දෙකම આવොත් එහෙමයි එකක් આવොත් ලියන්න තමයි ඔය පැහැදිලි කරේ ඇති.
विचार प्रश्न लिया विचार प्रश्न प्रश्न जनकवि पोदु जन जीवित मेनवी निरूपणे पाड़ी दिन जनकवियमसान पोदु जन कवि पोदु जन जीवित पोदु जन जीवित हेम कवि लक्षण जन जीवित लक्षण कवि दहायम गणित सुनिधि जीवन वृत्तिन मुदल उपयोग आहार सपयागन क्रमेय तम जीवन वृत्ति जीवन वृत्ति जीवन वृत्ति अद्य की जन कवि पलवनी कवि देवनी एक गान पुलवांग गोवितन दाल एक तुम कवि गान पुलवांग गोवितन इट पास अनी गलाबल गान पुलवांग कवि तुम्हेनी प्रश्न जन कवि अव्याज लक्षण पेन्न साहित्य पाड़ी कवि अव्याज लक्षण अव्याज लक्षण अव्याज लक्षण व्याज अद्यकिन अव्याज अद्यकि जनकवि बसहि विशेषता पाठनीय जनकवि असुरीन विमसान्न बासाव जनकवि बासाव पोडी सटहनक दागमु पोडी सटहनक अंक विद्यट मत मत मतकने बासाव विद्यट निकम पोडी मातृकावा केटी मातृकावा क्रियागमु जनकवि जन कवि भाषा जन कवि भाषा तो मेवागे प्रश्न आप साहित्य कविवल नवकत्तावल कीर्तिकत्तावल पेरणी भाषा बुद्धि हेम एक भाषा प्रश्न है पलवेनी भाषा लक्षण जन कवि प्रदेश प्रदेश जन कवि भाषा जन कवि जन कवि जन कवि भाषा लक्षण प्रदेशेन प्रदेशेट विनाश्वी भाषावे प्रादेशीय उपभाषा लक्षण जनकवि ही तियनवा एतं विट जनकवि ही भाषाव प्रदेशेन प्रदेशेट विनाश्वनो एक एकतरा लक्षणय एकट अपिट निदसुन विदियट वरहन एतुले लिया गन्न निदसुन विदियट මම මුලින් දීලා තියෙනවා සහ මේ අපේ පෙළ පොතේ තියෙනවා ඒකට නිදසුනක් අර එන්න එන්න කියන එක ඉරපායා ඉර මුදුනට එන්න එපා එන්ට එපා කියනවා සමහර විල එන්ඩ එපා කියලා කියනවා ඒ වගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා කියන එක විකල්ප මේකට කියනවා විකල්ප විවහාර ලක්ෂණ නැත්නම් ප්‍රාදේශීය උපභාෂා ලක්ෂණ ජන කවියෙහි අඩංගු වෙනවා කියන එක තමයි මේ කියන්නේ तव लक्षण कति गम सरल सह व्यवहार सरल सह व्यवहार भाषावतम जनकवि
सरल सह व्यवहार सरल किया सरल भाषा आप सरल सह विदग्ध भाषा व्यवहार किया व्यवहार करना कथा करना भाषा मेकोल मेकअनिक जनकविस्तरकल व्यवहार भाषावतीयन संदवागे ओने का अनुप्रासात्मक बस्वहर अनुप्रासात्मक लक्षण सहित अनुप्रास කියන්නේ එක මං හිතන්නේ දන්නව ඇති කවුරුත් දරුවෝ අනුප්‍රාසාත්මක කියලා කියන්නේ නැවත නැවත යෙදීම ඒ කියන්නේ කිසියම් අකුරක් හෝ වචනයක් කවිය තුළ නැවත නැවත යෙදෙනවා නම් ඒකට කියනවා අනුප්‍රාස කියලා අන්න ඒ අනුප්‍රාසාත්මක ලක්ෂණ සහිත භාෂාවක් ජන කවියේ අඩංගු වෙනවලු නිදසුන දෙවනි කවිය දෙවන කවියේ නිදසුන ඒකටත් නිදසුන් කිව්වට දෙවනි කවියේ නිදසුන් දෙක දෙකේ තියෙන හතරේ මේ කවි වලට අංක දාගන්න පොතේ තියෙන වලට 1 2 3 4 කියලා අංක නැහැනේ තමන්ගේ පොතේ අනුප්‍රාසාත්මක බස්වර බලන්න ඉරට ඉරක් නැත මෙහෙම ඉරක් නැත සඳට සඳක් නැත මෙහෙම සඳක් නැත දියට දියක් නැත මෙහෙම දියක් නැත 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 මෙහෙම මෙහෙම නේ ඒව අනුප්‍රාසාත්මක වදන් ඊට පස්සේ හතර බෝබෝ ඉඳලා දලු ලාදෝ නොලාදෝ ලාදෝ නොලාදෝ වක යාදෝ නොයාදෝ උතර යාදෝ නොයාදෝ ඔය දෙනක අනුප්‍රාසාත්මක යෙනු ඊට පස්සේ හතර මෙතන ලිවොත් මම පොඩ්ඩක් යටට ඇවිල්ලා වැඩි උඩින්ම ලියන්න අපේ දිනුත් කියන්න සංවාදාත්මක බස්වහර අපේ දිනන කියන සංවාදාත්මක බස්වහර මෙහෙම භාෂා ලක්ෂණේකුත් ජන කවියෙහි තියෙනවා සංවාදාත්මක භාෂාව. ඒ කියන්නේ දෙකෝල් දෙක මේ නිකන් කතා කරනවා වගේ තව එක්තරව කෙනෙකුට කතා කරනවා. එයාත් උත්තර දෙනවා. අන්න ඒ වගේ සංවාදාත්මක බස්වහර. තියෙනවනේ. නිදසුන්. කාගෙන් හරි මොනවා හරි අහන විදියටම තියෙන. ඒකට මේ භාෂා ලක්ෂණ වලට කවියම ඕනේ අදාළ උද්ෘතේ විතරක් ලිව්වන් ඇති කාව්‍ය පාදයේ විතරක් ලිව්වන් ඇති නිදසුන් ලියා ගන්න මට පිටුපා ගෙට යනවද සුරතලියේ මේ කොටස විතරක් ලියා ගත්තම ඇති සංවාදාත්මක ලක්ෂණ එතන තියෙනවා මට පිටුපා ගෙට යනවද සුරතලියේ මේ කොටස විතරක් ලියා ගන්න තව කොටසක් ලියා ගන්න 6 වෙනි කවිය අවසාන පේළිය තමාවත් දාල් ලියා ගන්න අම්බලමේ ඉඳලා අපි යම්ද යම්ද නගෝ අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ එකක් කාගෙන් අපි අහන සංවාදාත්මක ලක්ෂණයක් තියෙනවා තව ලක්ෂණයක් තමයි සරල උපමා සහිත බස්වහර සරල උපමා සහිත බස්
වහර සරල උපමා සහිත බස් වහර මේක නම් උපමා ඉතාම සීමිතයි නේ දුනුකේ මලසේ තියෙනවා දුනුකේ මලසේ නේදස දුනුකේ මලසේ जानकारी होती जनका प्रश्न लिया प्रश्न टीक लिया देवनी प्रश्न लिया टीका पोद जन जीवित अव्याज लाक्षण पेन्न साहित्यांगट पास जनका विभास लाक्षण विशेषता इतकोट एक तुन हतर कियन प्रश्न पोते तीन प्रश्न मैं विनास्करानी ने एक तुन हतर कियन विचार प्रश्न ए अहन देटम उत्तर देन अहन देटम उत्तर देन तो मैं विनास्कर तो गेटलू वाक्य ना नहीं मैं अरे विनास करंट का गया करंट का गया दें काट पे करंट का मेहिमा भी लबन सती तमें करानी